උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාකා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. ඒ වගේම මිත්‍රවරුනි අපි දැන් ඡන්දයකට ඉදිරිපත් වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම අද රට අවුල් දාලාවක් වෙලා. Out of control. බ්‍රේක් නැතුව පල්ලෙමේ යන වාහනයක් වගේ. රට ආරක්ෂා කරනවා කියලා ජනතාව ආරක්ෂා කරනවා කියලා රජයේ බලය ගත්තා. නමුත් රට ආරක්ෂා කෙරුවෙත් නැහැ ජනතාව ආරක්ෂා කෙරුවෙත් නැහැ. ශ්‍රී ලංකාව දූපතක් දූපතක් වෙලත් කොරෝනා මුදුරෙන් අපේ රට ආරක්ෂා කරගන්න ඇත්ත වශයෙන්ම බැරි වුණා. දැන් දෙවෙනි රැල්ලක් ගැන කතා කරනවා. වෛද්‍යවරු අපි දන්නේ ඒ සිද්ධ වෙයිද කියලා. නමුත් රට ආරක්ෂා කරගන්න බැරි වුණා. මොකද තමුන්නාන්සේලා දන්නවා නාම යෝජනා ගන්නකම් සජිත් ප්‍රේමදාස මහත්තයා ජනවාරි මාසේ 24 වෙනිදා කිව්වා එයාපෝට් එක වහන්න කියලා. නමුත් නාම යෝජනා ගන්නකම් මාර්තු 20 වෙනකම් මේ කටයුත්ත සිද්ධ වුණේ නැහැ. ඒ කෙසේ වෙතත් මේ කොරෝනා උදුර ගැන දැනගත්තාන් පස්සේ රජය යම් යම් පියවරවල් අරන් තියෙනවා අපි නෑ කියන්නේ. විශේෂයෙන්ම සමාජයට පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන් යම් යම් තීරණ අරන් තියෙන සමහර හොඳ තීරණ අපි ඒව අගය කරනවා. නමුත් මූලික වැරද්ද ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. දූපත් රාජ්‍ය අපි දන්නවා ආරක්ෂා වෙලා තියෙනවා මේ උදුරේ. ඒ කෙසේ වෙතත් අපේ රටේ ජනතාව විඳින දුක විශේෂයෙන්ම මේ කාලය තුල අද මිල පාලනයක් තියෙනවද? මිල පාලනයක් නැහැ. හිතෙන හිතෙන මිල ගණන් අය කරනවා. පරිපුර රුපියල් 200යි අද. කිලෝ එක මිරිස් 800යි. සීනි 150යි. මට ලයිස්තුව කියවන්න පුළුවන්. ඇයි මේ වට මිල පාලනයක් නැත්තේ? කොහොමද රටේ ජනතාව ජීවත් වෙන්නේ? අපේ රජය බලයට පත් වුණු විගස අපි මේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ස්ථාවර කරන්න අපේ ආණ්ඩුවේ ප්‍රථම කටයුතු වන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ජනතාවට දරා ගන්න පුළුවන් ආකාරයට අඩු පිළි. අපි යහපාලන ආණ්ඩුවක ආණ්ඩුව තිබ්බ කාලේ අපි ඒක පෙන්නුවා. මොන මොන අඩුපාඩුකම් තිබ්බත් අපි භාණ්ඩ මිල ස්ථාවරව තබා ගත්තේ නැද්ද? ඩොක්ටර් කී